හොඳයි, මේ වීඩියෝ එකේදී ඇරේස් දෙකක් කොහොමද මල්ටිපයි කරන්නේ නැත්නම් ගුණ කරන්නේ කොහොමද කියන එක තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී දැනගන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. හරිද? දැන් අපි ඇරේස් දෙකක් එකතු කරන්න ඉගෙන ගත්තා, අඩු කරන්න ඉගෙන ගත්තා. මොකද එකතු කරන්න සහ අඩු කරන්න නම් ඒක 1 dimensional array එකක් වෙන්නත් පුළුවන්. මොකද අපි එහෙම කතා කරන්නේ, අපි දෙකම කතා කරේ මේ 2 dimensional arrays වල. කොහොම හරි අනුරූප අවයව එකතු වීම සහ අනුරූප අවයව අඩු වීමක් තමයි අපි එතනදී කරේ. එහෙනම් එකතු කරන්න සහ අඩු වෙන්න අඩු කිරීමට නම් ඇත්තටම මේ arrays දෙකේම, ඒ කියන්නේ rows ගාන සහ columns ගාන සමාන වෙන්න ඕන. නමුත් ගුණ කිරීම කියන එක මීට වඩා තරමක් වෙනස් ක්‍රමයක්. හරිද? ඒකෙදි මේ rows ගාන සහ columns ගාන සමාන වුණත් පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් ඒක නෙමෙයි මූලික අවශ්‍යතාවය. ඇත්තටම කිව්වොතින් මේ 2 dimensional array එකක් කියන්නේ න්‍යාසය. මේ matrix කියන කොටස ඇත්තටම දැන් O level mathematics වලත් තියෙනවා. A level maths කරා නම් ඒ වගේත් තියෙනවා. universities වල ඉගෙන ගන්නවා නම් බොහෝ දුරට ඒ වගේත් තියෙනවා. හරිද? ඒ කියන්නේ එහෙමත් නැත්නම් අපි අලුතෙන්ම කියලා දෙන්නම් කොහොමද න්‍යාස දෙකක් ගුණ කරන්නේ කියන එක. හොඳයි. මම මේ න්‍යාස දෙකක් ගත්ත. ඇත්තටම මෙතනදි න්‍යාසයක් කියලා ගත්තට මේ arrays. හරිද? arrays දෙකක් තමයි මම ගන්නේ න්‍යාස විදියට. මොකද array එකක් කියන්නේ ඇත්තටම න්‍යාසයකින් කරන්න පුළුවන් දෙයක්. හරිද? rows ගාන 3යි, columns ගාන 4යි. එතකොට මේ ගත්තේ න්‍යාසයක ගණය කියලා කියනවා. ගණය ගන්නේ rows ගාන සහ columns ගාන. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙන ඒවා සහ මේ පැත්තට තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. බලන්න. මේ පැත්තට තියෙන ටික තමයි මුලින් ගන්නෙ එකතු කරලා rows ගන්න. ඇත්තම කිව්වොතින් මේ පැත්තට තියෙන ඒවා තමයි columns ගන්න. එහෙනම් මේකේ මේ පැත්තට තියෙන ගාන 3 4යි, මේ පැත්තට තියෙන ගාන 3. මේ විදිහට තමයි ගණය ගන්නෙ. හරිද? rows ගන්න සහ columns ගන්න එහෙම බැරි නම්. නමුත් ಗುಣ කිරීමේදී වෙන්නේ ඕක අනිත් පැත්ත. මේ පැත්තට තියෙන row එකක් මේ පැත්තට තියෙන column එකකින් ಗುಣ වීමක් තමයි වෙන්නේ. හරිද? ඒකත් බලන්න. ಗುಣ වෙන්නේ මෙන්න මේ පැත්ත මේ පැත්තට. එහෙනම් මේ හැම අවයවයක්ම අනුරූප මෙන්න මේ අවයව වලින් ಗುಣ වෙලා එකතු වීමක් තමයි වෙන්නේ. එතකොට හැදෙන න්‍යාසය අනිවාර්යයෙන්ම ಗುಣ වෙන්න නම් මෙන්න මේ න්‍යාසයේ තියෙන columns ගාන මේ න්‍යාසයේ තියෙන rows ගානට සමාන වෙන්න ඕනේ. කියන්නේ මේකෙ මෙන්න මේ අවසාන value එක සහ මෙන්න මේ න්‍යාසයේ ගණයේ මෙන්න මේ ආරම්භක value දෙක සමාන වෙන්න ඕන, නැත්නම් ಗುಣ කරන්න බෑ. හරිද? ඊට පස්සේ ಗುಣ කිරීමෙන් පස්සේ හැදෙන න්‍යාසය මේ දෙක ඇතැරලා 3 3 න්‍යාසයක් තමයි එන්නේ. කොහොමද මේ 3 3 න්‍යාසයේ අනුරූප අවයව ගන්න කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. මේ පළවෙනි අවයවයේ හැදෙන්නේ මෙන්න මේ පේලියම නැත්නම් රෝ එකම මෙන්න මේ කොලම් එකෙන් අනුරූපව ಗುಣ වෙනවා. ඒ කියන්නේ දෙක මේ පළවෙනි අවයව, මේකේ පළවෙනි අවයව. දෙවරක් දෙක 4 එක මේ විදිහට ಗುಣ වුණා. ඊට පස්සේ එකතු කරන්න මේකේ දෙවෙනි අවයව මේකේ දෙවෙනි අවයෙන් ಗುಣ වෙලා 3 වරක් 3 එක මෙතන. ඊළඟට එකතු කරන්න මේකේ තුන්වෙනි අවයව මේකේ තුන්වෙනි අවයව. කියන්නේ 4 7ෙන් ಗುಣ වෙන්න. ඒ විදිහට එකතු කරන්න 5 4නුත් ಗುಣ වෙලා. ඒ විදිහට මේ අවසාන අවයව ගන්න කොහොමද එනවා? මෙන්න මේ රෝ එක මෙත් අන්තිම එකෙන් ಗುಣ වෙලා. කියන්නේ 7 වරක් 4 8 වරක් 4 9 වරක් 9 3 වරක් 4. හරිද? ওই විදිහට තමයි අපි න්‍යාසයක්, ඒ කියන්නේ ಗುಣ කරලා එන උත්තරේ ගන්නෙ. ඇත්තටම මේ වගේ දෙයක් අපිට අතින් කරන්න ගියොත් තරමක් අමාරුයි. ඒක නිසා මෙන්න මේ වගේ එකකට නම් ප්‍රෝග්‍රෑම් එකක් අපි ලියලා ගන්න එක ඇත්තටම ප්‍රායෝගිකව හොඳයි. තේරුණාද? න්‍යාසයක් ಗುಣ කරන්න එහෙම නිකන් අමාරුයිනේ. නිකන් අපි කෝඩ් එක දාලා දිනුවොත් නම් දාලා ගන්න ගමන් නිකම්ම ගන්න පුළුවන්. හරිද? මොකද කැල්ලෙහිකට වගේ නම් මේ වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් වටිනවා. හොඳයි, මේක තේරුණා කියලා හිතනවා. අපි කෝඩ්ස් කරන එක මම ඊළඟ වීඩියෝ එකේදී කරන්නම්. මොකද නැත්නම් වීඩියෝ එක ගොඩාක් දිග වෙනවා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරුණේ නැත්නම් ආයෙත් බලන්න. ගණය ගන්නේ මේ විදියට. මෙහෙම පටන් ගන්න මෙහෙම. ඒ කියන්නේ මේ rows ගන්න සහ columns ගන්න. නැත්නම් එහෙමද තියාගන්න බැරි නම් තමයි මෙහෙම මෙහෙම කිව්වේ. හරිද? 3 4 මේක 4 3. එතකොට ಗುಣ කරන්න නම් ಗುಣ වෙන්නේ මෙහෙම 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 මෙහෙම. හරිද?
ගුණවෙන්න නම් මේ රෝ කැන මේ රෝ එකක් මේ කොළම් මෙහකින් ගුණවෙන්න කැනෙ මේ අනුරූප හැම පදයකටම අනුරූපව මෙතන පදයක් තියෙන්න ඕන. ඒක නිසා තමයි අපි කියන්නේ මේකෙ තියෙන කොළම්ස් ගාන සහ මේකෙ තියෙන රෝස් ගාන සමාන වෙන්න ඕන කියලා. මොකද මේක මේ හතර පහ හත නැති වුණා නම් මේකෙ මේ අවයව තුන ගුණ වෙන්න අවයවයක් තියෙනවා. නමුත් මේක ගුණ වෙන්න එකක් නැහෙනි. අන්න ඒ වුණාම වැරදි. හරිද? මේ මේකත් ෆලෝ කරන්න මේ එන විදිය පොඩ්ඩක් හිතා ගන්න. හොඳයි, මේ අවයවයට ආපු වැලියුස් කොහොමද ගත්තේ? හොඳයි, මේ පළවෙනි පේලිය නෙමෙයි දෙවෙනි පේලිය. කියන්නේ මෙන්න මේ පේලිය ගුණ වෙන්න ඕන මෙන්න මේ පේලියෙන් දෙවෙනි එකෙන්. හරිද? තුන් වරක් තුන. හරි, තුන් වරක් ඒත් තුන. හරි, හතර වරක් අට. හරි, දෙවරක් පහ. දෙවරක් පහ. මේ විදිහට තමයි මේක පොඩ්ඩක් හිතන්න වෙනවා. හරිද? මොකද ඕ ලෙවල්ස් වලදීත් මේක තියෙනවා, ඒ ලෙවල් වලදීත් තියෙනවා, යුනිවර්සිටි ලෙවල් එක කරනවා නම් ඒත් තියෙනවා. මොකද අඩුම තරමේ ඕ ලෙවල් හරි කරලා තියෙනවා කියලා හිතනවා. හරිද? එහෙම නැත්තම් මුලින්දම මේ ටික ඉගෙන ගන්න. අපි කෝඩින් කරන්නේ කොහොමද කියන එක බලමු. හොඳයි, අපි ඊළඟ වීඩියෝ එකට යමු. කොහොමද මේක කරන්න කියලා බලන්න. එතෙන් තමයි මම කෝඩින්ග්ස් කරන්නේ කොහොමද කියන එක කියන්නත්. කෝඩින් ටිකක් වැදගත් මීට වඩා.